අයිබෝවන් දුවල පුතාලව ගොඩක් ආදරයෙන් අදත් ටීච YouTube චැනල් එකට එකතු කර ගන්නවා. අද අපි කතා කරමු පුතේ 7 ශ්‍රේණියේ දුවල පුතාලගේ දෙවැනි සිංහල පාඩම සසුන බැබලෝ සරණංකර සංගරජ තෙරණුව. මේ පාඩමෙන් අපේ ජීවිතයට ගොඩාක් දේවල් එකතු කරගන්න පුළුවන්. එහෙනම් අපි බලමු පාඩමෙන් අපිට මොන වගේ දේවල්ද කියලා දෙන්නේ කියලා. දුවේපුතේ, ලංකාවේ ඉතිහාසය තුළ අපිට යුගයන් කීපයක් හම්බ වෙනවනේ. ඒ යුගවලින් සෙංකටගල යුගය, එහෙම නැත්නම් මහනුවර යුගය කියලා කියන්නේ සමාජීය වශයෙන්, ආගමික වශයෙන් වගේම ශාස්ත්‍රීය කටයුතු අතින් පිරිහීමට ලක්වුණු කාලයක්. ඔන්නෝයි කියන කාලයේදී පුතේ පෘතුගීසීන්ගෙන්, ලන්දේසීන්ගෙන් කරදර සිද්ධ වුණා. ඒ වගේම රජකම් කරපු නායකයන් බෞද්ධ ශාසනය, සංස්කෘතිය ආරක්ෂා කරගන්න කටයුතු කළේ නැහැ. ඒ නිසා වසර දහස් ගණනාවක් තිස්සේ සරුසාරව වර්ධනය වෙමින් ආපු භාෂා සාහිත්‍ය, ධර්ම ශාස්ත්‍රය, අධ්‍යාපනය, එතකොට සමාජ චාරිත්‍ර වගේ දේවල් දරුණු විදිහටම පිරිහෙන්න පටන් ගත්තා. ඒ වගේම පුතේ, බෞද්ධ භික්ෂූන් වහන්සේලාටත් විවිධ කරදර සිද්ධ වුණා. එක උපසම්පදා භික්ෂු කෙනෙක්වත් මේ යුගයේ හිටියේ නැහැ. ඉතින් මේ අඳුරු යුගය අවසන් කරමින් කලින් තිබුණු ශාසනික සංස්කෘතික උද්දීපනය ආපහු පණගන්වන්න කටයුතු කළ අය අතර ප්‍රමුඛ ස්ථානයක් හම්බ වෙනවා වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ට. උන්වහන්සේගේ චරිතයේ විශේෂ ලක්ෂණ වගේම විශේෂ අවස්ථා අපිට මේ පාඩමෙන් කියලා දෙනවා. මේ පාඩම හදලා තියෙන්නේ පුතේ කොටගම වාචිස්සර හිමියන්ගේ සරණංකර සංඝරාජ සමය හා තිරාණාගම රත්නසාර හිමියන්ගේ සංඝරජ වතකුත කියන කෘති ආශ්‍රය කරගෙන. අපි එහෙනම් මේ පාඩමේ තොරතුරු කතා කරමු. සරණංකර හිමියන් පුතේ උපත ලබන්නේ දෙවන විමලධර්ම සූරිය රජතුමාගේ කාලේ. ඒ කියන්නේ 1698 ජූනි 19. තුම්පනේ කියන ප්‍රදේශයේ කුලතුංග බණ්ඩා කියන නමින් තමා උපත ලබන්නේ. අවුරුදු 16දී ගිහිගේ හැර පැවිදි දිව්‍යයට ඇතුල් වෙනවා. කුලතුංග දරුවා මූලික අධ්‍යාපනය ලබන්නේ එරමුදු ලියද්දේ උපාසකරාල කියන ගුරුතුමාගෙන්. නම් පොත, මගුල් ලකුණ, සකස්කඩය, නවරත්නය වගේ පොත් පරිහරණය කරමින් පුස්කොළ පොත්වල අකුරු ලියමින් ඉගෙනීම සිද්ධ කළා. එරමුදු ලියද්දේ උපාසකරාල ගුරුතුමාගේ නෑදෑයෙකුණු සූරියගොඩ රාජගුරු හිමි වෙත යොමු කළ කුලතුංග දරුවා දෙමෝපියන්ගේ ආශිර්වාදයත් එක්ක වැලිවිට සරණංකර නමින් පැවිදි වුණා. සූරියගොඩ හිමියන් යටතේ තමන්ගේ දැනුම වර්ධනය කරගත්ත සාමණේර හිමි එතනින් නැවතුනේ නැහැ. කලින් කියපු විදිහට පුතේ, මේ කාලය ලංකාවේ භාෂා සාහිත්‍ය ශේෂ්ත්‍ර පරිහානියට පත්වෙලානි තිබුණේ. ඒ නිසා උන්වහන්සේට පාලි භාෂාව ඉගෙන ගන්න සිරගත වෙලා හිටපු ලෙව්කේ රාළගාවට යන්න සිද්ධ වුණා. අලගල්ලේ කන්දපාමුල කඩිගමුව කියන ප්‍රදේශයේ මාකෙහෙල්වල සිරගත කරලා හිටියා ලෙව්කේ රාළ. ලෙව්කේ රාළ ගාවට හැමදාම ගියපු සරණංකර හිමි බාලාවතාරය, ඒ කියන්නේ පුතේ පාලි ව්‍යාකරණ ග්‍රන්ථයක්. මෙන්න මේ බාලාවතාරයේ නාමකණ්ඩය අවසන් වෙනකල්ම ඉගෙනගත්ත කියලා කියනවා. උන්වහන්සේ තමන් ඉගෙනගත්ත දේ තනියම තියාගෙන නම් හිටියේ නැහැ. තමන් වහන්සේ ඉගෙනගත්ත දේ තමන්ගෙම මිත්‍රයෙක් වුණ සිටිනාමලුවේ සිල්වත් තැනට ඉගැන්නුවා. පසු කාලීනව පල්කුඹුරේ අත්තදස්සී හිමියන්ගෙන් බාලාවතාරය සම්පූර්ණයෙන්ම ඉගෙනගත්ත කියලත් කියනවා. මේ සරණංකර හිමිගෙන පුතේ තවත් හරිම ලස්සන කතාවක් තියෙනවා. ඒක තමා සරණංකර හිමි සැතපෙනකොට හිසට කොට්ටයක් වෙනුවට තියාගත්තේ පොල් කට්ටක්ලු. එහෙම හිටියහම වේදනාවක් දැනෙනවනේ. එතකොට එක දිගට නිදාගන්න අපහසුයි. එහෙම වුණහම නිතරම අවදි වෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ අවදි වෙන හැම අවස්ථාවකම පාඩම් කරන්න, භාවනා කරන්නත් උන්වහන්සේ කටයුතු කළා තියෙනවා.
දුවේ පුතේ කලින් කිව්ව විදිහට මේ කාලවකවානුව ලංකාවේ බුදු සසුන පිරිහිලා ගියපු කාලයක්නේ. එතකොට ගෘහ ජීවිතය ගත කරපු ගණින්නාන්සේලා කියලා හිටපු කට්ටියක් තමයි සංඝයා වහන්සේලාගෙන් ඉටු වෙන්න තිබුණු සේවාව ඉටු කරන්න ගත්තේ. මෙන්න මේ ක්‍රමය වෙනස් කරන්න හිතපු සරණංකර හිමි පින්නපාතික සිල්වත් පරම්පරාවක් ඇති කරන්න කටයුතු කළා. උන්වහන්සේත් එක්ක එකතු වුණු සාමණේර කණ්ඩායම වැලිවිට සමාගම කියලත් ඒ සාමණේරවරුන් සිල්වත් තැන් කියලත් හඳුන්වන්න පටන් ගත්තා. ඒ වෙනකොට පරිහානියට පත්වෙමින් තිබුණු අධ්‍යාපනය නගා සිටුවන්න ලොකු සේවාවක් මේ වැලිවිට සමාගම සිදු කළා. ඒ නිසා ඒ ගැන ගොඩක් අය සතුටට පත් වුණා. හැබැයි පුතේ, දෙයක් තියෙනවනේ, අපි හොඳ දෙයක් කරන්න පටන් ගත්තොත් ගොඩාක් අය ඉන්නවා ඒ දේ වළක්වන්න. ඒ වගේම ඒ දෙයට ඊර්ෂ්‍යා කරන්න, අකුල් හෙලන්න කට්ටිය ඉන්නවනේ. ඒ දේ සරණං කර හිමිටත් පොදු දෙයක් වුණා. උන්වහන්සේගේ මේ කටයුත්තට ඊර්ෂ්‍යා කරපු අය, අමනාපුණ අය ඒ කාලේ පාලනය කරපු නරේන්ද්‍ර සිංහ රජතුමාට පැමිණිලි කළා. මෙන්න මේ නිසා රජතුමා සරණංකර හිමි ඇතුළු සිල්වත්තු ලග්ගල ප්‍රදේශයට පිටුවහල් කළා. දුවේ පුතේ ඔය කාලයේදී ඉන්දියාව ඉඳලාපු බමුණෙක් කියපු ශ්ලෝකයක් පැහැදිලි කරගන්න නරේන්ද්‍ර සිංහ රජතුමා ගෙන්නපු කාටවත්ම හැකියාවක් ලැබිලා නැහැ. ඒ වුණත් සරණංකර හිමි ඒ ශ්ලෝකයේ තේරුම තමන්ගේ සිසුන්ට තේරුම් කරලා දුන්න කියලා කියනවා. ඒ බමුණ පරද්දලා බණ කියන්න කිසිම කෙනෙකුට හැකියාවක් ලැබුණේ නැති නිසා පලිපාන මොහොට්ටාල කියපු නිසාම සරණංකර හිමියන් කැඳවීමට රජතුමා කටයුතු කළා. සරණංකර හිමි පාලි, සංස්කෘත, සිංහල මේ කියන භාෂා තුනෙන්ම බණ කියන්න පටන් ගත්තා. මෙන්න මේ දෙයට රජතුමාට ගොඩක් සතුටු හිතුණා. ඉතින් රජතුමාගේ විශ්වාසය දිනාගත්ත සරණංකර හිමි උපසම්පදාව ලංකාවට ගෙන්ව ගන්න කටයුතු කළා. ඉතින් බුරුමය, සියමය වගේ රටවලට දූතයන් යවන්න මේ පිරිස සූදානම් කළා. මුලින්ම යවපු දූත කණ්ඩායම් දෙකෙන්ම අසාර්ථක වුණත් කීර්ති රාජසිංහ රජතුමාගේ කාලයේ තුන්වෙනි පාරටත් සියමයට යවපු දූතයන් මගින් ලංකාවට උපසම්පදාව ගෙන්න ගන්න සරණංකර හිමිට හැකි වුණා. ඉතින් සරණංකර හිමි උපසම්පදාව ලබන්නේ අවුරුදු 50දී. සියම් රටේ උපාලි භික්ෂුවගේ මූලිකත්වයෙන් උපසම්පදා කර්මය සිදු කෙරුණු අතර ලංකාවට වැඩම කළ භික්ෂූන් වහන්සේලා සිල්වතුන් මහණ කරමින් සාමණේරවරු උපසපන් කරන්නද කටයුතු කළා. මේ හැමදේටම මූලිකත්වය අරගෙන ක්‍රියා කරපු සරණංකර හිමි මල්වතු විහාරයේ වැඩවිසුවා. ඊට පස්සේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා කෝට්ටේ වීදාගම මෛත්‍රීය සංඝරාජ හිමියන්ගේ පුරප්පාඩුව සංඝරාජ තනතුර වැලිවිට සරණංකර හිමියන්ට පිරිනමන්න ක්‍රියා කළා. තමන් වහන්සේට මේ සංඝරජ පදවිය හිමිවන බව සරණංකර හිමිට කලින්ම දැනගන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේ පන්සලේ උළුවස්සේ උඩගුණොව මහණ කියලා තුන් පාරක්ම ලිව්වා කියලා සඳහන් වෙනවා. මේ කතාව රජතුමාටත් ආරංචි වෙනවා. ඒකහපු රජතුමත් ඉතාමත් සතුටට පත්ුණා කියලා කියනවා. දුවේ පුතේ තවත් සුවිශේෂී කාර්යයක් සරණංකර හිමියන් සිදු කරනවා. මේ කාලයේ වාර්ෂික ඇසළ පෙරහැර පවත්වලා තියෙන්නේ දෙවියන් සඳහා වූ සතර දේවාල පෙරහැරක් විදිහට. දළදා වහන්සේට පුද පූජා පවත්වලා තිබුණේ නැහැ මේ කාලේ. ඉතින් දළදා වහන්සේට පූජෝපහාරයක් විදිහට දළදා කරඬුව රැගත් මාලිගාවේ පෙරහැරක් ඉස්සරහින්ම යන්න ඕන කියලා සරණංකර හිමියන් යෝජනා කරලා ඒ දේ ක්‍රියාත්මක කරනවා. අද වෙනකොට අපි හරිම ආසාවෙන් බලාගෙන ඉන්න ඒ වගේම ලෝකෙම ප්‍රසිද්ධ වුණ මේ මහනුවර දළදා පෙරහැර ආරම්භ වුණේ ඔන්න ඔය විදිහට. ඒ විතරක් නෙවෙයි දුවේ පුතේ, උන්වහන්සේ බොහෝ ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ පවා රචනා කළා.
මුනිගුණ අලංකාරය, සරාර්ථ සංග්‍රහය, බෙහෙසජ්ජ මංගුලා සන්නය, මහාබෝධි වංශ සන්නය, සතර බණවර සන්නය ඒ අතරින් කීපයක්. උන්වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය ප්‍රබෝධය නිසාම දුවේ පුතේ මනාසේ හික්මුණු සංඝ පරපුරක් ලංකාව තුළ බිහි වුණා. බුදු සසුන අද වෙනකොට මේ තරමට නැවත පණ ගැන්වීම සඳහා මුල් වුණේ පිණ්ඩපාතික අසරණ සරණ රාජකුරු වැලිවිට සරණංකර සංඝරාජ මාහිමිය. සරණංකර හිමියන් ලංකාව වෙනුවෙන් සිදුකරපු දේවල් වගේම උන්වහන්සේගේ නිහතමානීත්වය, උන්වහන්සේ අධ්‍යාපනයට තිබුණු කැමැත්ත වගේ දේවල් තුළින් අපේ ජීවිතවලටත් ලොකු ආදර්ශයන් සපයනවා. ඉතින් දුවේ පුතේ ඔන්න ඔය විදිහට ලොකු දැනුමක් අපිට මේ පාඩමෙන් ලබා දෙන අතර අපේ ජීවිතයටද වැදගත් කරුණු එකතු කරනවා. එහෙනම් අපි අලුත් පාඩමකින් නාපහු හම්බ වෙමු. ටීචර් YouTube channel එක subscribe කරලා ටීචර්ත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ඔගොල්ලෝ හැමෝටම ගොඩක් ආදරයෙන් ආරාධනා කරනවා. ඔගොල්ලෝ හැමෝටම දුවේ පුතේ ආයුබෝවන්.